වෙල්කම් ෆ්‍රෙන්ඩ්ස් කොටස් වෙළඳපොළ වීඩියෝ සීරීස් එකේ 19 වෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔබ එකතු වෙලා ඉන්නේ. අද මම කතා කරන්නේ පහුගිය කාලේ බොහෝ දිනක් කතා වුණු මාතෘකාවක් ෂෙයා ස්ප්ලිට් එක හරහා කොටස් වෙළඳපොළේ මැනිපියුලේෂන් එකක් කරා කියලා බොහෝ දිනෙක් විවෘතව අදහස් පළ කළා. ඔබට මතක ඇති පහුගිය මාසයෝ දෙක ඇතුළත LOLC සමාගමේ කොටස වේගයෙන් ඉහළ ගියා. මේ සමගම එහි සභාපති ෂාර් නානායක්කාර මහතා ලංකාවේ අංක එකේ ධනවතා බවට පත් වුණා කියලා නිල නොලත් ආරංචි මාර්ගය සඳහන් කරා. මේ ප්‍රයිස් එක ඉහළ යෑමත් සමගම ලංකාවේ අංක එකේ ධනවතා වීමේ යම්කිසි තරඟයක් ඇති වුණා කියලා මතපල කරා. ඒ තරගයේ නිසාම මේ ෂෙයා ස්ප්ලිට් කොටස් වෙළඳපොළට ඉන්ට්‍රඩියුස් කරා කියලා තමයි බොහෝ දෙනෙක් කිව්වේ. මේ මැනිපියුලේෂන් කියන වචනේ පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ. මැනිපියුලේෂන් කියලා කියන්නේ ෆ්‍රෝඩ් කියන එක නෙමෙයි. මැනිපියුලේෂන් කියලා කියන්නේ යම්කිසි දෙයක් අර ස්මාර්ට් විදියට කරන එක. අපි උදාහරණයක් විදියට ගත්තොත් පොලිසියට බයේ පැනල යන එක අපි ෆ්‍රෝඩ් කියලා ගත්තොත්, මැනිපියුලේෂන් කියලා කියන්නේ පොලිසියෙන් ලිස්සලා යනවා කියලා කියන්නේ අර ස්මාර්ට් විදියට බේරලා යනවා කියන්නේ. අපිට ඒක මැනිපියුලේෂන් කියලා සමානයි කියලා කියන්න පුළුවන්. ඒ වගේ මීනින් එකක් තමයි මැනිපියුලේෂන් කියලා කියන්නේ. මම මෙතන දක්වලා තියෙන ඉන්වෙස්ටර්පීඩියා කියන වෙබ්සයිට් එකේ මොකද්ද මේ ෂෙයා ස්ප්ලිට් එකක් කියන එක නිර්වචනය කරලා තියෙන්නේ කොහොමද කියන එක පොඩි පැහැදිලි කිරීමක් කරන්න අපි මේ කතාව තවදුරටත් පවත්වාගෙන යන්න මේක වැදගත් වෙන නිසා. එතකොට මේකේ කියන්නේ ෂෙයා ස්ප්ලිට් එකක් කරනවා කියන්නේ to boost the stock liquidity. ඒ කියන්නේ කොටස් ට්‍රාන්ස් ඒ කියන්නේ ට්‍රේඩින් වෙන වාර ගන්න වැඩි කිරීමට තමයි ඉහළ දැමීමට තමයි මේ ෂෙයා ස්ප්ලිට් එකක් නැත්නම් සබ් ඩිවිෂන් එකක් කරනවා කියලා කියන්නේ. එතකොට මෙතන තවදුරටත් කියනවා මේ ෂෙයා ස්ප්ලිට් එකකදී කොටසේ වැලියු එක කිසි ලෙසකින්වත් ඉහළ යන්නේ නැහැ කියලා. මේ දෙක මතක තියාගන්න අපි මේ කතාවට වැදගත් වෙන මේ දෙක. පළවෙනි එක තමයි ලික්විඩිටි එක බූස්ට් කරන්න. ඒ කියන්නේ ට්‍රාන්සැක්ෂන් වල වාර ගන්න වැඩි කරන්න සහ මේක හරහා කොයිම වෙලාවකවත් කොටසේ රියල් වැලියු එකට වැලියු ඇඩිෂන් එකක් එන්නේ නැහැ. කියන්නේ වැලියු එකක් ඇඩ් වෙන්නේ නැහැ කියන එක තමයි මෙතන කියන්නේ. ඊට අමතරව සබ් ඩිවිෂන් දෙන නෝමල් රේෂියෝ එක 1:2, 3:1 වගේ තමයි දෙනවා කියලා මෙතන කියන්නේ. තවදුරටත් මේක විස්තර කරොත් අපි කියමු එක ෂෙයාර් එකකට ෂෙයාස් 3ක් කොට සාමාන්‍යයෙන් ඒක ස්ප්ලිට් එක වෙන අවස්ථාවේ ෂෙයාර් ප්‍රයිස් එක 450 නම් ස්ප්ලිට් එකට පස්සේ ෂෙයාර් එකේ ප්‍රයිස් එක වෙන්න ඕනේ 150. ස්ප්ලිට් එකට කලින් ෂෙයාර් එක net asset value එක රුපියල් 900 තිබ්බනම් ස්ප්ලිට් එකෙන් පස්සේ වෙන්න ඕනේ රුපියල් 300. මේක තමයි ටෙක්නිකලි ෂෙයාර් ස්ප්ලිට් එක නැත්නම් සබ් ඩිවිෂන් එක වෙන දේ. නමුත් අපි පහුගිය මේ සබ් ඩිවිෂන් වසන්තයේ අපි දැක්කා මේක මේ ෆන්ඩමෙන්ටල් එකෙන් පිට ගිහිල්ලා හරි අමුතු දේවල් මාකට් එකේ සිද්ධ වෙනවා. සබ් ඩිවිෂන් එක අනවුස් කරපු ගමන් ඊළඟ next trading date එකේ මේ ෂෙයාර් එකේ තිබ්බ ප්‍රයිස් වගේ 2-3 ගුණයක් මේ ප්‍රයිසස් ඉහළ ගියා. මේක නිසා හරි ඉරෂනල් කියන්නේ අතාර්කික ඉන්වෙස්ටර්ස්ලා වෙළඳපොළ ඉන්නවද කියන ගැටලුව ඇති වුණා මේ සබ් ඩිවිෂන් වලට පස්සේ ඉන්වෙස්ටර්ස්ලා දීපු රියැක්ෂන් එකත් එක්ක. අපි දන්නවා දැන් සමාගමක ප්‍රධාන වශයෙන් තීරණ ගන්න ඒකේ මේජර් ෂෙයාර් හෝල්ඩර්ස්ලා අපි මැජොරිටි එක ඉන්නේ මේජර් ෂෙයාර් හෝල්ඩර්ස්ලා. අපි දැන් මේජර් ෂෙයාර් හෝල්ඩර්ස්ලා කියලා ගත්තොත් ඒගොල්ල මේ සමාගමක ආයෝජනය කරන්නේ අවුරුදු 30ක අඩුම ගානේ අවුරුදු 10කවත් මේකේ ඉන්වෙස්ට්මන්ට් එක බලාපොරොත්තු වෙන. ඒ කියන්නේ අවුරුදු 10කවත් අනාගතයක් බලාපොරොත්තු වෙන තමයි මේ මේජර් ෂෙයාර් හෝල්ඩර්ස්ලා මේකේ ඉන්වෙස්ට් කරන්නේ. එතකොට එයාලා බලන්නේ නිතර මේ එයාලගේ ඉන්වෙස්ට්මන්ට් එක grow කරගන්න තමයි. නමුත් අර පොඩි ෂෙයාර් හෝල්ඩර්ස්ලා ගොඩක් වෙලාවට මේ long term මේ සමාගමක ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අර මේජර් ෂෙයාර් හෝල්ඩර් කෙනෙක් අපි ඉඩමක ගෙයක් හදනවා වගේ තමයි. මේජර් ෂෙයාර් හෝල්ඩර් කෙනෙක් මේක මේ සමාගමක ඉන්වෙස්ට් කරන්නේ ලොง ටර්ම් මේ ප්ලෑන් එකකුත් එකතර ෂෝ අනිත් සුළු පරිමාණ මේ ආයෝජකයෝ වගේ නෙමෙයි. එතකොට ඔවුන් නිතරම මේ ඩිසිෂන් ගන්න ඔවුන්ගේ අර ෆේවර එකට. ඒ කියන්නේ අපි කතා කරොත් ඔවුන්ගේ ධනය වැඩි කර ගැනීමේ බලාපොරොත්තුෙන් තමයි. එතකොට ඇත්තටම ෂෙයාර් ස්ප්ලිට් එක බලාපොරොත්තුව මේ ලික්විඩිටි එක වැඩි කරන්නද නැත්නම් එම මේජර් ෂෙයාර් හෝල්ඩර්ස්ලාගේ වෙල්ත් එක වර්ධනය කර ගන්නද කියන ගැටලු වෙනවා. පහුගිය කාලේ තිබ්බ ස්ප්ලිට් දිහා බැලුවම එතකොට මෙන්න මේ වගේ ස්ප්ලිට් එකක් කරාම වෙන්නේ මෙන්න මේ 30% මේක ෆික්ස්. ඒ කියන්නේ මේජර් ෂෙයාර් හෝල්ඩර්ස්ලා මේක ලොง ටර්ම් බලාපොරොත්තු වෙන තමයි මේක ඉන්වෙස්ට් කරන්නේ. එතකොට මේගොල්ලන්ගේ බෙනිෆිට් එක ගන්නකම් මේකෙන් ඉවත් වෙන්නේ නැහැ. දැන් මේ ස්ප්ලිට් එකදී වෙන්නේ මේ 70 කියන එක අපි කියමු 30 කියන එකේ ෂෙයාර් හෝල්ඩර්ස්ලා අපි කියමු 10ක් ඉන්න කියලා ස්ප්ලිට් එකට කලින්.
හැත්තෑව කියන එකේ ෂෙයාර් හෝල්ඩර්ස්ට 40ක්. එතකොට වෙන්නේ මේ ස්ප්ලිට් එකකදී මේ 10 10 විදිහටම වෙනස් වෙනවා. මේ මේගොල්ල මේ ලෝන්ග් ටර්ම් එකේ මේක තියාගෙන ඉන්න විකුණන්නේ නැහැ, ට්‍රේඩ් කරන්නේ නැහැ මේ බෙනිෆිට් එක ගන්න. නමුත් මෙන්න මේ 40 කියන එක ස්ප්ලිට් එකට පස්සේ මේක ඩබල් ත්‍රිබල් වෙන්න පුළුවන්. සමහර වෙලාවට 100ක් වෙන්නත් පුළුවන්. එතකොට මේ ස්ප්ලිට් එකෙන් පස්සේ වෙන්නේ මෙන්න මේ මේජර් ෂෙයාර් හෝල්ඩර්ස් ලගේ බාගේනින් පවර් එක තව දුරටත් වැඩි වෙනවා. මොකද මෙතන 40ට 10ක් විදිහට තියෙන එක 100ට 10ක් වෙනවා. එතකොට මේගොල්ලන්ගේ පවර් එක තව දුරටත් වැඩි වෙනවා. එතකොට මේක ඇත්තටම ලික්විඩිටි එක වැඩි කර ගන්නවා කියන එකම නෙමෙයි මෙතන වෙන්නේ. ප්‍රධාන වශයෙන් අර මේජර් ෂෙයාර් හෝල්ඩර්ස් ලගේ පවර් එක වැඩි වීමක් තමයි මේ හරහා සිද්ධ වෙන්නේ. මොකද මේ සුළු ව්‍යායෝජකයෝ මේක නිතරම ට්‍රේඩ් කරන්න විකුණන්න මොන හරි එයාලගේ මාජින් එක ආවම ඒ ප්‍රතිලාභය ගන්න තමයි ගොඩක් වෙලාවට බලාගන්නේ. නමුත් මේ ලොง ටර්ම් මේ මේජර් ෂෙයාර් හෝල්ඩර්ස් ලා එහෙම නෙමෙයි. එතකොට මේකෙදි ඇත්තටම වෙන්නේ මේ මේජර් ෂෙයාර් හෝල්ඩර්ස් ලගේ වෙල්ත් එක වැඩි වෙනවට අමතරව ඔවුන්ගේ බාගේනින් පවර් එක, ඔවුන්ගේ අර පවර් එක තවදුරටත් ඉහළ යෑම තමයි මෙයා මේ ෂෙයාර් ස්ප්ලිට් එක ඇත්තටම සිද්ධ වෙන්නේ. මම මෙතන දක්වලා තියෙන්නේ මේ ළඟදී, ඒ කියන්නේ ඔහුගේ ජනවාරි මාසේ ඇනවුස් කරපු ෂෙයාර් ස්ප්ලිට්ස් වලට කලින් ගියපු එක ෂෙයාර් ස්ප්ලිට් එකක්, ඉන්ඩස්ට්‍රියල් ස්පේස් කියන මේ කම්පැනි එකේ ෂෙයාර් ස්ප්ලිට් එක. මම මේ කියපු සාධක දෙකම මට මෙතන පැහැදිලිව ඔප්පු කරන්න පුළුවන්. දැන් මේක ඇනවුස් කරන්නේ ෂෙයාර් ස්ප්ලිට් එක 2023 3/20 ප්‍රයිස් එක 291කට 291යි ප්‍රයිස් එක. එතකොට මෙතන අනවුන්ස් කරන්නේ ෂෙයාර්ස් එකකට ෂෙයාර්ස් 4500ක්. ඒ කියන්නේ අපි ආසන්න වශයෙන් මේ 291 4500 බෙදුවොත් ආසන්න වශයෙන් එන්නේ 7-6ක් වගේ ප්‍රමාණයක්. එතකොට මෙතනම පේනවා පැහැදිලිවම ඕනම කෙනෙකුට මේ තමන්ගේ මොලේ පාවිච්චි කරා නම් සාමාන්‍යයෙන් 7-6කට ස්ප්ලිට් එකකින් පස්සේ ෂෙයාර් එකක් අවදාවත් යන්නේ. අඩුම ගානේ ෂෙයාර් එකක් පටන් ගන්නේ මන් දන්න තරමින් ෂෙයාර් මාකට් එකේ 7-10. එතකොට මේ ප්‍රයිස් එකට ස්ප්ලිට් එක වුණත් මෙතන මෙයාලට 7-6ට මේක බෙදුවනම් 4500 7-6ක වගේ ආසන්න ප්‍රමාණයක් එන්නේ. හැබැයි පටන් ගන්න 7-10. ඒ කියන්නේ එතරම් 150ක වගේ මේ මේජර් ෂෙයාර් හෝල්ඩර්ස් ලගේ වෙල්ත් එක මෙතනම ග්‍රෝ වෙනවා. දැන් මේ ස්ප්ලිට් එක ගත්තොත් මේ ස්ප්ලිට් එක ඇනවුස් කරන්නේ 3/20 ස්ප්ලිට් එක ඇත්තරම ඉෆෙක්ටිව් ඩේට් එක වෙන්නේ 5/18. ඒ කියන්නේ ආසන්න වශයෙන් මාස 2ක ආසන්න ප්‍රමාණයක්. එතකොට මේක අපි කියමු 300යි 400 125ක වගේ ප්‍රමාණයකින් මේක වර්ධනය වෙලා තියෙනවා ස්ප්ලිට් එක ඉෆෙක්ටිව් වෙන දවසට. එතකොට මේක 390ෙන් බෙදුවනම් මෙතන එන්නේ ආසන්න වශයෙන් 390 4500ෙන් බෙදුවොත් 7-8ක් එන්න ඕනේ. නමුත් මෙතන පටන් ගන්න 7-10ෙන්. එතකොට එතනම මේ මෙතන මේ ෂෙයාර් හෝල්ඩර්ස් ලගේ, දැන් මේ මේජර් ෂෙයාර් හෝල්ඩර්ස් ලගේ වෙල්ත් එක තවත් 120කින් වැඩි වෙනවා. එතකොට ආසන්න වශයෙන් මෙතන ඔවුන්ගේ වෙල්ත් එක ආසන්න වශයෙන් 140කට වැඩි ප්‍රමාණයකින් වර්ධනය වෙලා තියෙනවා මේ ෂෙයාර් ස්ප්ලිට් එක හරහා. මෙන්න මේ ෂෙයාර් ස්ප්ලිට් එක ඇනවුස් කරපු වෙලාවෙ තාර්කික ඉන්වෙස්ටර් කෙනෙක් නම් ඌට පැහැදිලිව මෙතන පේනවා මේ ප්‍රයිස් එකට ස්ප්ලිට් එක ගියා තව ආසන්න වශයෙන් එන්නේ 7-6ක් වගේ. එතකොට 7-6කින් කවදාවත් මේක පටන් ගන්න ආසන්න වශයෙන් 7-10කේ තමයි යන්නේ. මේ වෙලාවේ ගත්තත් කවුරු හරි ඉන්වෙස්ටර් කෙනෙක් ආවජිනේ කරා නම් එයාගේ මේ ස්ප්ලිට් එක ඉෆෙක්ටිව් වෙන දවසට පස්සේ දවසේ මේ ඉන්වෙස්ට්මන්ට් එක ඩබල් කරගැනීමේ හැකියාව තිබ්බ මෙතන. එතකොට මම කියපු දේ පැහැදිලි. මේ හරහා වෙන්නේ මේ මේජර් ෂෙයාර් හෝල්ඩර්ස් ලගේ මේ වෙල්ත් එක ග්‍රෝ කරන එක තමයි වෙන්නේ. මොකද මේ ස්ප්ලිට් එකට පස්සේ ගොඩක් වෙලාවට මේ සුළු පරිමාණ ආයෝජකයෝ මේව විකුණලා වෙන මොහක් හරි ලාභයක් වෙන කම්පැනි එකකට දානවා. එහෙම නෙමෙයි මේ මේජර් ෂෙයාර් හෝල්ඩර්ස්ලා මේ වගේ ලොง ටර්ම් ඉන්න අය. මම මෙතන දාලා තියෙන පහුගිය කාලේ කරපු ෂෙයාර් ස්ප්ලිට් ටිකක්. දැන් මේ ෂෙයාර් ස්ප්ලිට් ගොඩක් ෆයිනලයිස් වෙලා තියෙන LB ෆිනෑන්ස් එක අද ස්ප්ලිට් එක අද තමයි ඉෆෙක්ටිව් ඩේට් එක 3/10. එතකොට මෙතන පේනවා පැහැදිලිවම මේක එක පාර්ශයකට අයිති සමාගම් කීපයක්. එතකොට අපිට පැහැදිලිව පේනවා සමාගම් වල තීරණ ගන්න කවුද කියන එක. එතකොට දැන් මම මෙතන මේ හේලිස් එකේ ස්ප්ලිට් එක ගත්තොත් 1/21 ඇනවුන්ස් වෙන්නේ 10ට එකක්. 10ට කියද්දි අර මම කිව්වේ බාගෙනින් පවර් එක මෙතන සෑහෙන විදිහට අර පල්ලෙහා ෂෙයාර් හෝල්ඩර්ස් ලගේ බෙදිලා යනවා. බෙදිලා ගියාම අර අපි කියන්නේ 3 දිනක් එකතු වෙලා එක්කෙනෙකුට පවර් මේ බාගෙන් කරන්න යනවට වැඩිය මේක 3 කියන එක 10 දිනක් වුණාට පස්සේ මේ අතර එකමුතුවක් නැහැ 10 දිනක් වුණාම. එතකොට අර අනිත් පාර්ශයට තමන්ගේ පවර් එක තවදුරටත් වැඩි කරගැනීම හැකියාව තියෙන මෙන්න වගේ ඉහළ ස්ප්ලිට් වලට යනකොට. එතකොට මේ ප්‍රයිස් එක ස්ප්ලිට් එක අනවුස් කරාම 574ට තමයි යන්නේ. හැබැයි මේ ප්‍රයිස් එකටම මේ ස්ප්ලිට් එක වුණා නම් ආශාන වශයෙන් 57ක්. නමුත් ස්ප්ලිට් එක ඉවර වෙලා ස්ප්ලිට් එක ඉෆෙක්ට් වුණාට පස්සේ පටන් ගන්න 67කින්. එතකොට මෙතනම පේනවා ස්ප්ලිට් එකට වඩා තව 120ක වගේ ප්‍රමාණයකින් තමයි මේක පටන් ගන්න. එතකොට මේ ෂෙයාර් හෝල්ඩර්ස් ලගේ මෙතනම
ආසන්න වශයෙන් 120ක වගේ වෙල්ත් එක වැඩි වෙලා තියෙනවා මේ අවස්ථාව. හරි, එතකොට මේ ස්ප්ලිට් ගොඩක් අනවුන්ස් උනේ අර ASPI එක සීග්‍රෙන් වර්ධනය වෙන අවස්ථාවේ. එතකොට මේ ස්ප්ලිට් අනවුන්ස් කරපු ගොඩක් අය හිතන්නේ නැති මේක ස්ප්ලිට් එක මේ ෂෙයාර් එකේ වර්ධනයත් එක්කම ඉවර වෙයි කියලා. දැන් මෙතන මුල් සමාගම් දෙකේ තත්ත්වෙන් ඉවරුණා. මේ හේලිස් එකයි ඩිප් ප්‍රොඩක්ට් එකයි මේ අනවුන්ස් කරපු දවසට වඩා වැඩි ප්‍රයිස් එකකින් තමයි ස්ප්ලිට් එක ඉෆෙක්ටිව් වෙනකොට නැවතුනේ. නමුත් අනිත් සමාගම් ටික අනිත් සමාගම් කීපේ ස්ප්ලිට් එක දැන් මෙතන ඉෆෙක්ටිව් ඩේට් එක මේක 2:10 කියන්නේ ආසන්න වශයෙන් දවස් 20ක් ඇතුළත වගේ තමයි. නමුත් අනිත් සමාගම් 3:3 3:4 3:10 කියන්නේ දවස් 25ක් 30ක් ආසන්න වශයෙන් ෂෙයා ස්ප්ලිට් එක අනවුන්ස් වෙන මේ ඉෆෙක්ටිව් වෙන ගිහිලා තියෙනවා. ඒතකොට මෙන්න මේ පීරියඩ් එකේ පොටෂන තුල සීග්‍රෙන් කඩා වැටෙන තත්ත්වයක් තිබ්බේ. ඒතකොට මම හිතන විදිහට මේ බලාපොරොත්තු වුණ ප්‍රයිස් ඉන්ක්‍රීස් එක මේ ස්ප්ලිට් වලට ආවේ නැහැ. ඒක නිසා මේ හිතුව තරම් වෙල්ත් එක වැඩි වීමක් සිද්ධ වෙලා නැහැ. දැන් අපි මෙතන ගත්තොත් 26යි. 26 කියන්නේ ආසන්න වශයෙන් 13ක්. නමුත් මෙතන 10ක් වෙලා තියෙනවා. දැන් මෙතන 115 ආසන්න වශයෙන් දෙකෙන් බෙදුවොත් 65ක් වගේ 60ක් වගේ ආසන්න වශයෙන් තියෙනවා. නමුත් මෙතන 50ට අඩු වෙලා තියෙනවා. මෙතන 66යි. මේක තුනෙන් බෙදුනම 22යි. මෙතන 14ට අඩු වෙලා දැන් LB Finance එකේ 232යි. 232 කියන්නේ මක 200 වුණොත් 50ක්. 50යි ආසන්න වශයෙන් 55ක් වගේ. නමුත් මෙතන 46. එතකොට මෙන්න මේ මම හිතන විදිහට මේ ෂෙයා ස්ප්ලිට් මේ කම්පැනිස් වල බලාපොරොත්තු වන මට්ටමට උන්ගේ වෙල්ත් එක වර්ධනය කර ගැනීමට නොහැකි වෙලා තියෙනවා. නමුත් මේ අවස්ථාවේ උන්ගේ වෙල්ත් එක වර්ධනය කරගෙන තියෙනවා. මේකට හේතුව වෙන්නේ මේ ෂෙයා මාකට් එකේ කඩා වැටීම සහ මෙන්න මේ ස්ප්ලිට් වල ඉෆෙක්ටිව් වෙන්න කිය දීර්ඝ පීරියඩ් එක වැඩි වීම. නැත්නම් මේකත් මේ වගේ ෂෝට් පීරියඩ් එක ෆයිනලයිස් වුණා නම් මේ ෂෙයාස් වල ඉෆෙක්ටිව් මේ ස්ප්ලිට් එක ඉෆෙක්ටිව් වෙන්නේ මෙන්න මේ වගේ ඉහළ ප්‍රයිස් එකකට වෙන්න තිබ්බ ගොඩක් වෙලාවට. ඊළඟට තියෙන දැනට ඉතුරු වෙලා තියෙන ස්ප්ලිට් එක සම්පත් ෂෙයා ස්ප්ලිට් එක. ඒකට තුනට එකක් තමයි අනවුන්ස් කරලා තියෙන්නේ. මේක අනවුන්ස් කරේ 1:27. එතකොට ඉෆෙක්ටිව් වෙන්නේ 3:17 වෙනිදාට ආසන්න වශයෙන් මාස දෙකකට ආසන්න කාලයක්. ඒතකොට අපි අර මුලින් දැක්ක වගේ පීරියඩ් එක ලොง පීරියඩ් එකක්. ඒක නිසා ලොง පීරියඩ් එකේ පහුගිය ස්ප්ලිට් හතරම අනවුන්ස් කර ප්‍රයිස් එකට වඩා අඩු ප්‍රයිස් එකකින් තමයි ස්ප්ලිට් එක ෆයිනලයිස් වෙලා තින්නේ. එතකොට අනවුන්ස් කරන වෙලාවේ සම්පත්තකේ ප්‍රයිස් එක තිබ්බ 169ට. එතකොට අපිට අර ට්‍රෙන්ඩ් එකම ගත්තොත් 169ට අඩු ප්‍රයිස් එකකින් තමයි මේ ස්ප්ලිට් එක ඒ ට්‍රෙන්ඩ් එකේ આવොත් මේ ස්ප්ලිට් එක ෆයිනලයිස් වෙන්නේ. එතකොට මට කරන්න කතා කරන්න අවශ්‍ය වුණේ මේ ෂෙයා ස්ප්ලිට් වල ඇත්ත අරමුණ සහ මේ වගේ ෂෙයා ස්ප්ලිට් එකක් ආවම ඉදිරියට හැසිරෙන්න ඕනේ කොහොමද කියන එක ඔබ දැනුවත් කරන්න. අපි දැක්ක හරි ඉරෂනල් විදිහට තමයි ඉන්වෙස්ටර්ස්ලා මේ ස්ප්ලිට් එකත් එක්ක හැසිරුනේ. ප්‍රයිසස් වේගෙන් ඉහළ ගියා. කොටස් ගන්න හරි තරඟයක් තිබ්බේ. නමුත් ඇත්තටම මේ ස්ප්ලිට් හරහා වෙන්නේ ෂෙයාර් එකේ net asset value එක කොයි වෙලාවකත් ඉහළ යන්නේ නැහැ. මේකෙන් වෙන්නේ අර major shareholders ලගේ wealth එක තවදුරටත් වර්ධනය කිරීම සහ අර ඉතුරු shareholders ලගේ bargaining power එක පල්ලෙහාට යන එක තමයි මේ ස්ප්ලිට් හරහා වෙන්නේ. බොහොම ස්තුතියි අද දවසේ වීඩියෝකට මේ වගේ වීඩියෝකින් නැවතත් හමු වෙනවා.